इल्लीम कीपयाक मूल करगनिमिन दिवेने प्रदेश कीपयक अद सह ईये दिने विरोधता हा उद्घोषण पवत्तुना सेवनगल उगवीन ईये मेलेस विरोधता वागमनक सह उद्घोषणे कनिरतवुने पैनी प्रतिशतये 88.5 पहट वडा वैडी दंडु संदहा गेवीम करन लेस राज्येट बल करमिन मेम विरोधताव संविधान कर तिबुने सेवनगल उगवी संविधाने सह समस्त लंका गोविजन सम्मेलने पाई सेवनगल हंदियन पागमन आरंभ कल विरोधता करवान सेवनगल सीनी कर्मांत आयतने विद पैमिन उद्घोषणे निरत वुना अनुराधपुर जय श्री महाबोधि अभ्यास अधिष्ठान पूजा समस्त अध्यापन क्रमयम इतरा विधि विभाग तुण आतर घट केंद्र गीन मनुष्य मानव वाद संवर्धने करंड अवश्य करण किसम विधि मे पाठमाला तीन मेवा ताम कैमरूले से कल्पना कल මෙතර කොළඹට ඇතුළු වන ප්‍රධාන මාර්ග 6ම අවහිර කරමින් ඉදිරියේදී ගොවි උද්ඝෝෂණයක් පවත්වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පවසනවා. අපි දැන් ආණ්ඩුවට තියාගෙන යනවා කොළඹට ඇතුළු වන ප්‍රධාන පාරවල් 6ම දවසක ගොවි ජනතාව ළඟදිම වහනවා. ඒක දානවා නඩු. නඩු දාපු දේ එකක් බලා ගන්න. දැන් මට කොහොමද දෙයක් නැහැ. නඩු දාගන්න කියන අපි ආණ්ඩුවට කියනවා මෛත්‍රීපාල සිසේන මහත්තයාටත් රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් කෘෂිකර්ම ඇමතිටත් මේ ප්‍රශ්න වලට උත්තර ඉක්මනින් ලබා දෙන්න නැත්නම් ළඟදිම ලෑස්තිලා ඉන්න ගොවි ජනතාව කොළඹවිල්ලා ප්‍රධාන පාරවල් හයම වහලා සටන කරනවා ඉල්ලීම් ලබා ගන්නවා යලිත් අද දෙරණ අද වාතුව ප්‍රදේශයේදී ඒකාබද්ධ විපක්ෂයේ ජන හමුවක් පැවැත්ුණා එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර බෙල්ගම සහ රෝහිත අබේකුණවර්ධන මහත්වරුන් එෙහිදී ආණ්ඩුව විවේචනය කරමින් අදහස් පළ කළා බලන්න ෆීල් මාෂල් පොන්සේකා මහත්තයා දුන්නා දැන් ජාතික ලයිස්වෙන් ආවා ඇවිල්ලා කරපු කතා බලන්න මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රට එල්ටීටී සංවිධානයෙන් සම්පූර්ණ ත්‍රස්තවාදීන්ගෙන් ගලවල දුන්නා ඒ වෙලාවේ එතුමා හිටියේ නැහැ අන්තිම සටන යනකොට සරත් පොන්සේකා මහත්තයා චීනෙ ගිහලා හිටියේ ඉතින් එතුමා ඇවිල්ලා මන්ත්‍රීකමත් අරගෙන මේ ගමන ගියනවා 2009 මැයි මාසේ 19 වෙනිදා තමයි ප්‍රභාකරන්ගේ මලකඳ හඳුනගත්තා මොකද එතුමාට වැරදිච්ච තැන මැයි 19 වෙනිදා නෙවෙයි ප්‍රභාකරන්ගේ ඒ මලකඳ හම්බ වුණේ 2009 මේ මැයි මාසේ 18 වෙනිදා. ඉතින් සරත් පොන්සේකා මහත්තයාට හරියට දිනේවත් කියා ගන්න බෑ. මොකද ඒ තරම්ම ඉරිසියාවෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කතා කරපු නිසා. රටකට උනේ අපමණාගය. බලන්නකෝ අපමණාගයේ දෙන විදිය. ඒ ඉතිහාසයේ අපි අහලා තියෙනවා පාන් වලට එහෙම ලොකුට ගැහුවේ නෑනේ. පිටි දුන්නේ රුපියලෙන් 750න් එහෙමනේ. මේ හොඳයි අපමණාගය. රිදෙන්න දෙනවා. මේ ආණ්ඩුව නමට ගැළපෙන ආණ්ඩුව. කිඹුලා බනිස් වගේ තමයි. එක කිඹුලා බනිස් දෙටි කව කිඹුලෙක් ඉන්නවා. නෑ. මාළු පාන්. මාළු තියනවාද මේ මාළු පාන් වල? නෑ වැලි තලප වැලි තිනවද වැලි තලප නෑ මේක යහපාන් ආණ්ඩුව තිනවද යහපාන් නෑ මේ ආණ්ඩුව ආනන්තරිය පාප කර්මෙත් කරගත්තු ආණ්ඩුව සංඝ බෙහෙදේ සංඝයා වහන්සේලා හිරිහැරගෙන මේ ඔක්කොම ආනන්තරිය පාප කර්ම ආන්දෝලනයට තුඩු දුන් රාජකීය රිය අනතුරු සම්බන්ධයෙන් කරුණු දැක්වීමට දූෂණ විරෝධී පෙරමුණ අද කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වුවා विशेष मार्गे रथे वेगी गमकृपाकंग्रह चंपिकरण संबंध उत्साह अधिकरण मन बल संबंध सीडी पटेक्स पोलिस बलपैम कर
නිතරම කෝල් අරගෙන පොලිසියට වැලිකඩ පොලිසියට කරදර කරනවා විශේෂයෙන් විමල් විරෝස මෙත්තමාස උදේගාමම්බල මෙත්තම පොලිසිය දඬ චෝදනා කරනවා හේතුව මේක මොකද්ද කරන්න කියලා ඒක තනිකර දේශපාලන කාරණයක් පෞද්ගලික බස් රථ රියදුරන් සඳහා නව රියදුරු බලපත්‍ර ලබා ගන්නා ලෙසට බලපෑම් එල්ලුවොත් අප්‍රේල් 1 වනදා සිට බස් රථ දහවනෙන් ඉවත් වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා බස්සත රියදුරන් සඳහා වෙනමම බලපත්‍රයක් රියදුරු බලපත්‍රයක් ලබා ගත යුතුයි කියලා නීති සම්බන්ධය කරන්න කටයුතු කළා මේට වසර කිහිපයකට ප්‍රථම කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අපි දැඩි විරෝධාභය පළ කළා මොකද බස්සතවල රියදුරන් සඳහා බස්සත පැදවීම සඳහා නිත්‍ය අවසරය ලබා දීලා තියෙනවා සාමාන්‍ය යම් නීතියක් වළංගු වෙන්නේ අලුතෙන් බලපත්‍රයක් ගන්නා වූ කණ්ඩායමකට පමණයි මොකද අතීතයේට බලපාන නීති කවදාක්වත් සම්පාදනය වෙලා නැහැ මේක නීති විරෝධී යල්පැන ගිය නීති නැවත ගෙනල්ලා මේ රට අකර්මණ්‍ය කරන්න සලසුම් කරනවා වර්තමාන ප්‍රවාහන අමාත්‍යවරයා යම් ආකාරයකින් අප්‍රේල් පළවෙනිදා සිට මේක අනිවාර්ය කරන්න දැන්ට කටයුතු කරලා තියෙනවා පොලිසියෙන් නැවත වරක් උන් අතනකට ගන්න කටයුතු කරනවා කියලා ඒ දේවල් කරන්න ආවොත් අපි අප්‍රේල් පළවෙනිදා සිට බස් රථ ධාවනයෙන් ඉවත් වෙනවා යලිත් අද දෙරණ වේදනා නාශක ඖෂධයක් මත් පෙත්තක් ලෙස අලෙවි කිරීමේ වෙළඳ ජාලයක් රට තුළ ක්‍රියාත්මක වන බව අද දිනන උකුසා රටට අනාවරණය කළා. ඒ ජාලයේ තවත් පුරුකක් නීතියේ රැහැනට හසු වුණේ වත්තල එඬේරමුල්ල ප්‍රදේශයෙන්. හෙරොයින් පානේට ඇබ්බැහුවන් විසින් හෙරොයින් වෙනුවට භාවිතයට ගනු ලබන නීති විරෝධී ඖෂධයක් අලෙවි කරන ස්ථානයක් පිළිබඳ ලැබුණු තොරතුරක් මත අද දිනන උකුස්සා වත්තල එනේරමුල්ල ප්‍රදේශයට පැමිණෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායද සමගයි මෙම සමාජ විරෝධී ක්‍රියාවේ නිරත වන පුද්ගලයන් හඹා යෑම අද දිනන උකුස්සා ආරම්භ කළේ පානදුර ප්‍රදේශයේ එහිදී අනාවරණ වුණේ එම මත්පෙත්ත වේදනානාශක ඖෂධයක් බවත් ඒවා නීති විරෝධීව මෙරටට රැගෙන විත් අලෙවි කරන බවයි සැලසුම් කරගත් පරිදි එම ජාවාරමේම තවත් පුරුකක් සොයා ප්‍රසිද්ධියේම එම මත්පෙත්ත අලෙවි කරන එඩීරමුල්ලේ නිවසට අප පිටත් වුණා අප එහි යන විටත් ජාවාරම් කරු මත්පෙති දෙකක් අලෙවි කිරීමට සූදානමින් සිටියා නීතිමය අවසරයකින් තොරව ආනයනය කළේවා බව තහවුරු වුණා නියමිතයි වස්කඩුව සිට්‍රස් හෝටල් සංකීර්ණයේ සිට අද දිනන වෙනුවෙන් ඒ පිළිබඳ තොරතුරු ගෙන එන්නේ විදුරංග ප්‍රසාද් සුරවීර කලම්බු බයික් වීක් 2016 හෙට ආරම්භ වන නියමිතයි හෙට උදෑසන කළුතරින් ආරම්භ වන මෙම යතුරු පැදි රැලිය රට පුරා සංචාරය කිරීමෙන් අනතුරුව එළබෙන 19 වනදා නිමාවට පත්වන්නේ කොළඹදී එදින් මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අද පැවැතුනේ වස්කඩුව සිට්‍රස් හෝටලේදී මෙම මාධ්‍ය හමුව සඳහා තරංගාවලිය සඳහා එක්වන යතුරු පැදි දාවකීන් දෙක්ව සිටියා මෙහි දෙවනාදීර ඇඹිලිපිටියෙන් ආරම්භ වන අතර තෙවනාදීර ආරම්භ වන්නේ නුවර රැලියෙන් ඉනරතුරුව සිව්වනාදීර සීගිරිය ඇරඹෙන අතර පස්වනාදීර අනුරාධපුරයෙන් ආරම්භ වීමට නියමිතයි මෙහි අවසන් නදීර අනුරාධපුරයෙන් ඇරඹෙන අතරේ අවසන් වන්නේ කොළඹ මෙම තරඟාවලිය සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන්නේ සිට්‍රස් හෝටල් සමූහයයි
ක්‍රිකට් කණ්ඩායම වැටී තිබූ අවස්ථාවක ඒ පිළිබඳ සාකච්ඡා කළ බවත් කිසිසේත් කාමරයක් තුල තේරීම් නොකළ බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හිටපු තේරීම් කමිටු ප්‍රධානී කපිල විජේකුණවර්ධන මහතා පුවත්පතකට සිදු කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු දක්වමින්. සතියන්ත පුවත්පතකට ප්‍රකාශයක් කර ඇති කපිල විජේකුණවර්ධන මහතා ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා සහ තවත් නිලධාරීන් පිරිසක් එක්ව සාකච්ඡා කර ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් සිදු කර ඇති බවට චෝදනා එල්ල කර තිබුණා. අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ තේරීම් කමිටු හිටපු ප්‍රධානියා සිදු කර ඇති ප්‍රකාශය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේද මානසිකත්වයට බලපෑම් එල්ල කළ හැකි බවයි. එමනිසා කපිල විජේකුණවර්ධන මහතාගේම ප්‍රකාශය සම්බන්ධයෙන් සොයා බැලීමට ත්‍රිපුද්ගල විනය කමිටුවක් පත් කරන බව ක්‍රීඩා අමාත්‍යවරයා අද දිනට සඳහන් කළා. අපි බංග්ලාදේශ වලට යනකොට ලංකාවේ කණ්ඩායම වැඩිලා හිටියි. අපි උන් සමග සාකච්ඡා කරා. මේක කොහෙවත් කාමරයක් ඇතුළේ කරපු සාකච්ඡාවක් නෙවෙයි. මේක බොහොම පැහැදිලිව අපේ ක්‍රිකට් කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරලා උන් එළියට යනකල් දෙකම අපි එතනින් ඉඳගෙන කතා කරපු කාරණාවක් තියෙනවා. ඒ අනුව කිසිදු ආකාරයේ බලපෑමක් කාටවත් අපි කරේ නැහැ. මාලිංග අපි ඉවත් වෙන්න කිව්වෙත් නැහැ. මාලිංග කියන්නේ අපේ රටේ දක්ෂ ක්‍රීඩකේ. ඉතින් ඔහුට බලපෑම් කළා ඔයලවන්න අපිට උවමනාවක් නැහැ. ඒ සමගින් අද දින රාත්‍රියට අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමවනවා. සුබ රාත්‍රියක්.